අදිනාදාන කියලා සමාදන් වෙන අන්සිල් පදේ තේරුම මොකද්ද කියලා දන්නව නේද? අපේ මිහින් මල්ලි ඒ ගැන හොඳටම කියලා දෙන්නයි මේ හදන්නේ. ආයුබෝවන්. අදිනාදාන වේරමණි සික්ඛාපදං සමාදියාමි. අද මම කතා කරන්න යන්නේ ඔයාලා හැමෝම දන්න අපේ පන්සල් පද පහෙන් දෙවෙනි ශික්ෂා පදය ගැනයි. ඒ කියන්නේ මම අන්සතු දෙය නොගැනීමේ ශික්ෂා පදය සමාදන් වෙමි කියන එකයි. මම ඒක තවත් ලේසි කරලා කිව්වොත් ඒ කියන්නේ මම අනිත් අයගේ දේවල් හොරෙන් ගන්නෙ නැහැ කියලයි. ඇයි අපි එහෙම නොකරන්න ඕනේ? අපේ M.L. සිල්වා ගුරු මුහන්දිරම් තුමා සිරිත් මල්දම පොතේ ලියලා තියෙනවා මෙන්න මෙහෙම. නොමින් දුක විඳිමින අනුන් සෙව් දන මිල දෙන හොරෙන් නොගැනුව පැන සිතන් කැබිලිති ලෙසින් ඒ ගැන අනුන් විසින් බොහෝ දුක් විඳ උපයාගත් ධනයෙහි අගය තේරුම් ගැන වැඩ කරනු මිස කිසි විටක හොරෙන් හෝ බලයෙන් ඒවා නොගන්න. ඒවා කිසිදු වටිනාකමක් නැති කැට කැබිලිති ලෙසින් සිතන්න. අනිත් අය මහන්සියෙන් එයාලට හොයාගත්තු දේ ඇයි අපි හොරෙන් නැත්නම් බලෙන් ගන්න? මොනවා හරි අපිට නැති දෙයක් අනිත් අය ළඟ තියෙනවා දැක්කොත් අපිට ආසා හිතෙන්න පුළුවන්. අනේ මටත් ඒක තිබුණ නම් කියලා හිතෙන්න පුළුවන්. ඒත් අන්සතු දේ ගන්නවා කියන්නේ හොරකමයි. ඔයාලා දන්නව නේද හොරකම් කරනවා කියන්නේ පවක්. එහෙම නැත්නම් අකුසලයක්. අපි පව සිදුවෙන දෙයක් කරොත් අපිට දඬුවම් විඳින්න වෙනවා කියලා අපි අහලා තියෙනවා නේද? ඒ පව අපි පස්සු පස්සම එනවා. හරියට ගොනා පිටුපස එන කරත්ත රෝදේ වගේ. ඒ නිසා අපි එහෙම දෙයක් කරනවා තියා එහෙම දෙයක් කරන්න හිතන්නවත් හොඳ නැහැ. මම අහලා තියෙනවා යාළුවෙකුගේ ඇඳුම් වගයක් විහිළුවට හංගපු කෙනෙකුට මරණින් පස්සේ දේව ආත්මයක් ලැබිලත් ඇඳුමක් ලැබුණේ නැති කතාව. ඉතින් ඒ කියන්නේ අපි විහිළුවටවත් එහෙම දෙයක් කරන්න හොඳ නැහැ නේද? මේ හොරකම තවත් විදිවලට වෙන්න පුළුවන්. කාව හරි රවටා එයාලගේ දේවල් බලෙන් ලබා ගැනීම, හැමෝටම අයිති පොඩ්ඩු දේපල තමන්ට හරවා තමන් විතරක් පාවිච්චි කිරීම, කඩේ මුදලාලි හොරට බඩු කිරීම, කාලය ඉවර වුණ බඩු අනිත් අයට රැවටා විකිණීම, ගමේ රටේ දියුණුවට තිබෙන මුදල් තමන්ගේ පාවිච්චියට ගැනීම, මේ ඔක්කොම හොරකම් තමයි. අපේ පොත් සෙල්ලම් බදු සහ කෑම වගේ දේවල් අපිට හුඟක් වැදගත් නේද? අපි ඒවට ගොඩක් ආසයි. මොනම හේතුවක් නිසා හරි ඒවා අපිට නැති වුණොත් අපිට හුඟක් දුක හිතේ නේද? ඒවා ආයෙත් ලබා ගන්න හුඟක් අමාරු වෙයි නේද? සමහර විට අපිට ආයේ ඒවා ලබා ගන්නත් බැරි වෙයි මුළු ජීවිතේටම. ඉතින් අපි වෙන කෙනෙකුගේ දේවල් හොරෙන් ගත්තොත් එයාලත් අපි වගේම හුඟක් දුක් වෙයි නේද? එයාලත් ආසයිනේ එයාලගේ දේවල් වලට. එයාලටත් ඒවා හරි වැදගත්නේ. එයාලටත් ආයෙ මුල ඉඳලම ඒ දේවල් ලබා ගන්න මහන්සි වෙන්න වෙයි. අනික තමයි කවුරු හෝ හොරකමක් කළා කියන්න. ඉතින් ඊට පස්සේ ඒක අහුවෙන්නේ නැති වෙන්න බොරු කියයි ඒ වැරද්ද වහන්න හදන. ඒත් ඒක වහන්න බෑ. කවද හරි ඒක ගැන අනිත් අය දැනගන්න. එතකොට ඒ හොරකම කරන කෙනාව අනිත් අය විශ්වාස කරන්නේ නැහැනේ කවදාවත්. එයාලට හැමෝම ඉස්සරහා ලැජ්ජ වෙන්නත් වෙනවා. කවද හරි තමන් කරපු දේ අහුවෙයි කියලා නිතරම බයෙන් ඉන්න තමයි වෙන්නේ. මෙලොවෙදී විතරක් නෙවෙයි ඊළඟ ආත්මවලදීත් දුක් විඳින්න වෙයි. ඉතින් හොරකම් කිරීම මෙතරම් අපේ ජීවිතයට නරක දෙයක් නම් ඒ ගැන හිතලම අපිට එයින් ඈත් වෙලා ඉන්න පුළුවන් නේද? අපේ බුදුහාමුදුරුවෝ කියපු විදියටම අපි අන්සතු දේ නොගන්න ශික්ෂා පදය සමාදන් වෙමු. ඒ විදියට හැමදාම ජීවත් වෙමු. අපේ සිරිත් මල්දමේ එන මෙන්න මේ කවියෙන් මම මගේ කතාව අවසන් කරනවා. අනුන්ගෙන් නැති වුණ දෙයක් ලැබුණොත් යම් දින එය සංගවා නොගෙන දෙන්ට කරුණා කරන් සතුටින ඔබ සැමටම තෙරුවන් සරණයි.